අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිදේ හරියට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජූනි 7 වනදා දක්වා සංචරණ සීමා ලිහිල් නොකිරීමට ජනපතිගෙන් තීරණයක් එන්නත් ලබා ගැනීම බලගිරි දෝෂය වෙලා හේෂකියයි 31 බන්දුලගේ සහන මල්ල නිවසටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 31 වනදා සහ ජූනි මාස 4 වනදා යන දෙදිනත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මකයි. රට තුල ව්‍යාප්ත වෙති කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ පනවා තිබූ සංචරණ සීමා ජුනි මාස 7 වනදා තෙක් දීර්ඝ කිරීමට කටයුතු කිරීම හමුවේ මේ මාස 31 වනදා සහ ජුනි මාස 4 වනදා අදාළ සංචරණ සීමා ලිහිල් කිරීමට මීට පෙර තීරණය කර තිබූ අතර රැස්වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව විසින් ජුනි මාස 7 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට තීරණය කර තිබෙනවා. සාමාන්‍ය මිනිස්සු එළියට යන්න දෙන එක කරන්න බෑ කරොත් කිසිම වගකීමක් නැහැ. එදා අපි දැක්කනේ අද වුණත් වැඩි පාරිවාහන ජනතාවත් මේක වගකීම ගන්න ඕනනේ දවස් 16ක් දැන් වහලා තියලා මේකේ ප්‍රයෝජනෙ නැති වුණොත් එහෙම මේ බලන්න ඕන මිස්යූස් කරනවා කියන්නේ බොරු ලේබල් ගහගෙන යනවා යනුවණෙකුත් පොදු මහ ජනතාව අදාළ කාල සීමාව තුලදී තම නිවාස තුලම රැඳී සිටීම අනිවාර්ය කර තිබෙනවා ඒ අනුව ඉදිරි දින සඳහා ජනතාවට අවශ්‍ය භාණ්ඩ ජංගම අලවි රථ මගින් බෙදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා ඒ අනුව එළමෙන 31 වනදා සහ ජුනි මාස 4 යන දෙදින නිවසින් බැහැරට ගොස් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙලදී ගැනීමට නිවෙස්වල විසෙන ජනතාවට අවස්ථාව හිමිවන්නේ නැහැ. වෙළඳපොළට හෝ ළඟම පිහිටි අලවිසල වෙත හෝ යාමට මහජනතාවට අවස්ථාවක් හිමි නොවන අතර ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව හෝ මහජනතාවට නිවසින් බැහැරවීමට අවස්ථාව හිමිවන්නේ නැහැ. අදාළ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන අවස්ථාවේදී පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන අතර අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති අයවලුන්ට පමණක් නිවසින් බැහැරව යාමට අවසර ලබා දී තිබෙනවා. නිරන්තරයෙන් මේ සම්බන්ධව අධ්‍යයනය කරමින් නිරන්තරයෙන් යම් යම් වෙනස්කම් කරමින් මේට සුදුසුම පරිසරය නිර්මාණය කරමින් රටේ පුරවැසියා ආරක්ෂා කිරීමත් ආර්ථිකයේ ඉදිරියට ගෙන යාමත් නොවුන්ගේ දිනෙදා ජන ජීවිතය රැක ගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලත් ඉදිරියට ගෙනීමේ වගකීම රජයක් හැටියට අපට තිබෙනවා. මේ දින දෙකත් ඒ සංචරණ සීමා මාවට යටත් කරනවා නම් අපගේ ඉදිරි වැඩ කටයුතු කරගන්නේ කෙසේද දෙවනි කරුණ තමයි එදිනෙදා රැකියාවන් කරලා අවශ්‍යතාවයන් පිරිමහ ගන්න කණ්ඩායම කොයි ආකාරයෙන්ද මේ ප්‍රශ්නයේදී ඒ අභියෝගය ජය ගන්න ඕනේ කොහොමද රජයක් හැටියට අපි ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා අපේ රජයක් හැටියට අපේ වගකීම තියෙන්නේ ඒ කරන විවේචන වලට ඒ විවේචන ඉඩ තබලා අප රටක් හැටියට ජනතාවක් හැටියට අපේ වගකීම යුතුකම් මිෂ්ට කරන්න කොවිඩ් 19 වෛරසය මර්ධනය සඳහා එන්නත ලබා දීම දැඩි අවධානම් බලත් සහ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ක්‍රමානුකූලව සිදු කරගෙන යනු ලබන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ දිනවල බස්නාහිර පළාතට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ගාලමාත්‍ර දිස්ත්‍රික්කයේත් එන්නත් කිරීමේ කටයුතු ආරම්භ වෙලා ක්‍රමානුකූලව විශේෂයෙන්ම දැඩි අවධානම් පළාත් එමත් නැත්නම් ප්‍රදේශ ඉලක්ක කරගෙන ඒක කරගෙන යනවා. අපි දන්නවා කුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව වෙනම නිෂ්පාදනය. එතකොට ඒ නිෂ්පාදනයේ මිසක් පළමු නිෂ්පාදනයෙන් දෙවන මාත්‍රාවක් දීම කරන්න බෑ. ඉතින් මේ මොහොතේ අපිට ඒ තොරතුරු ලැබිලා නැහැ. අනිවාර්යයෙන්ම දෙවන මාත්‍රාව සඳහා ඒ විශේෂිත නිෂ්පාදනයේ මිසක් පළමු මාත්‍රාව ලබා දෙන්නේ නැහැ. ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් විශේෂයෙන්ම නිකන් ඉන්නකොට මහසු නිවීන හුස්ම ගන්නකොට අපහසුතාවයක් තියෙනවා නම් හුස්ම මදි ගතියක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔබගේ නාන කාමරයට ඔබ ඇවිදලා ගිහිල්ලා එනකොට හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙනවා නම් තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙනවා කකුල සදවීමක් තියෙනවා නම් එහෙම තමන්ගේ හුස්ම ගැනීමේ වේගය බලලා විනාඩියකට 30කට වඩා වැඩි නම් ඒකෙන් ඔබ රෝහල් ගත යුතුයි ඊට වඩා බලන් ඉන්න එක වැදගත් අපිට ඕනෑම රෝගයක් හැදුනහම කොවිඩ් නෙවෙයි අපේ ශරීරය නැවත ප්‍රකෘතිමත් වෙන තුරු අපි ඒ ඇඟට අවශ්‍ය විවේකී ලබා දෙන්න ඕනේ
ඒ විවේකී ලබා දෙනවා කියන එක අදහස් කරන්නේ මේ පෑය 24 ඇඳට වෙලා ඉන්න ඕනද කියන නෙවෙයි. අපි බරපතල වැඩ කාර්යතු වල දෙන්නේ නැහැ. දැන් අනිත් එක තමයි මේ කොවිඩ් රෝගීන් පස්සේ ඒ රෝගී කුඩා රෝග ලක්ෂණ තියෙන පුළුවන්. සනීප වුණාම හැදෙන සියල්ල කොවිඩ් නිසාම කියලා හිතන්න එපා. ඒ කියන්නේ කොවිඩ් තිබුණා කියලා අනාගතේ වෙනත් අසනීප හැදෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. කොවිඩ් තිබ්බ මනුස්සයෙකුට දැන් එයාට වෙනත් රෝග තියෙනවා නම් මේ රෝග ගැන හොඳට ආපෝ නැවත පරිසම්ී බැදගා. ඊළඟට දේ තමයි මේ අපෙන් නිසරහණිකක් තමයි කණ්ඩ බොණ්ඩ හොඳ මොනාද මේ අසනීපෙන් පස්සේ කියලා. ඒකට මත දෙන්න තියෙන උත්තරේ තමයි එහෙම જાතියක් නැහැ. ඔබට යම් කිසි දෙයක් කණ්ඩ පුළුවන් කියලා හිතෙනවා නම් ඔබේ තියෙන වෙනත් රෝගවලට ඊන් බලපෑමක් නැහැ. ඔබට ඕනෑම ආහාරයක් ගත හැකියි. සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් එළඹෙන 31 වනදා රුපියල් 1000ක සහන මල්ලක් සතස වෙළඳ සැල් සහ ජංගම රතමගින් ජනතාවට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. සතස මගින් විශේෂයෙන් හුදකලා කරපු ප්‍රදේශවලත් එවැගේම වෙනත් ගම් වතුර යනාදී ගැටලු නිසා අවතැන් වෙන ජනතාවටත් සහන මල්ලක් සැපීම සිදු කරගෙන යනු ලබනවා. එයිදී අපි ඒ ලබා දෙන භාණ්ඩ වර්ග මොනවද කියන එක පිළිබඳ භාණ්ඩ මල්ලට ඒ විස්තරය ඇතුල් කළා තමයි රුපියල් 6000ක් විතර වටින භාණ්ඩ මල්ලක් තමයි රුපියල් 5000ක මිලට ලබා දීම කරන්නේ. ඊට පස්සේ ලබන 31 වෙනිදා වන විට අපි බලාපොරොත්තු වෙනවා රුපියල් 1000කට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් සපයන්න. එහිදී අපි සුදු නාඩු සහල් කිලෝවක්, රතු කැකුළු සහල් කිලෝවක්, තිරිඟු පිටි කිලෝවක්, රතු පරිප්පු කිලෝවක්, නූඩ්ල්ස් කිලෝවක්, සුදු සීනි කිලෝවක්, හාල් මැස්සන් 200ක්, තේකොළ ග්‍රෑම් 100ක්, ලුණු කුඩු පැකට්ටුවක්, මුණු ආවරණයක් රුපියල් 1000ක මිලට භාණ්ඩ වර්ග 10ක් සපයන්න බලාපොරොත්තු වෙනවා. සතොස වෙලන්සල් හරහා සහ ජංගම රියමගින් වෙනත් අවශ්‍ය ඕනෑම භාණ්ඩ ප්‍රමාණයක් තමන්ගේ නිවසට ගෙනා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. සතොස 1998 දුරකථනයෙන් ඇනවුම ලබා දුන්නොත් ඔබේ නිවසට ගෙන දීමේ කාර්ය කරනවා ප්‍රොන්ටෝ සමාගම විසින්. දැන් ඒ අනුව නවතම තාක්ෂණයේ ඩිජිටල් තාක්ෂණයේ ඔස්සේ ඔන්ලයින් භාවිතා කරලා තමන්ගේ නිවසට අවශ්‍ය භාණ්ඩ තුක ගෙන්න ගන්න පුළුවන්. එතකොට වෙළඳ සැලවල් වසා තිබුණත් සතොස මගින් ඒ අවශ්‍ය භාණ්ඩ වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ගෙදරටම ගෙන්න ගැනීමට අවස්ථාව ලබා දෙනවා. මේ අතර සිල්ලර වෙළඳුන්ට සහ ජංගම වෙළඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා මැයි 30 සහ 31 යන දෙදින තුල ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදහැරීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සමාලෝචන රැස්වීමට එක් වෙමින්. සංචරණ සීමා තහනම අඛණ්ඩව ක්‍රියාත්මක වේයි බියෙන් ජනතාව බඩු එක්රැස් කිරීම හේතුවෙන් ජංගම වෙළඳුන්ට ආතෑම් නොමැතිවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට ලක් වුණා. එමෙන්ම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකටම බේකරි නිෂ්පාදන ආයතන ජංගම අලවි සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ. සිල්ලර වෙළඳ සැල් හිමියන් සඳහා භාණ්ඩ මිලදී ගැනීමට එම දෙදින තුල ආර්ථික මධ්‍යස්ථාන සහ තුග වෙළඳ සැල් විවෘතව තබන බවද එම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වසංගතය සමග සංචරණ සීමා පැනවීමත් එමගින් ජනතාවට තම ආදායම් අහිමිවීමත් හේතුවින් ජනතාව වෙත සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙ ඇති බවයි. මහජන බැංකුවේ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සහභාගී වුණා. මහජන බැංකුවේ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. වසර 44ක් තිස්සේ චිත්තම්පලම් ඒ ගාඩි නිර්මාවතේ පිහිටි මහජන බැංකුව සියලු සියක් හරිත කලාපයක් යටතේ භූගත මහල් 3කින් සහ මහල් 23කින් සමන්විත නව ප්‍රධාන කාර්යාලය අති නවීන පහසුකම් වලින් සමන්විතව කොළඹ ඉබ්බම්පල හන්දියට දුදරින් ඉදිකිරීම අද දින ආරම්භ කෙරුණා. මුල්ගල තබන අවස්ථාව වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ නැරඹූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නවීන තාක්ෂණයේ ඔස්සේ එම සමරු ඵලකය නිරාවරණය කරනු ලැබුවා. අද වෙන විට මහජන බැංකුවට දිවයින පුරා විහිදුන ශාඛා හා සේවා මධ්‍යස්ථාන 741ක් තියෙනවා. මං හිතන්නේ ඒක තමයි දිවයින පුරෘත්තම ශාඛා ජාලය.
වන්නේ කියලායි මම විශ්වාස කරන්නේ. එමෙන්න මහජන බැංකුව මිලියන 14කට අධික ගනුදෙනු කරුවන්. පිරිසකට සේවා සපයන නිසා දිවයිනේ විශාලතම මුල්‍ය සේවා සපයන්නා බවට අද පත් වෙලා තියෙනවා. වගකීතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ගනුදෙනු කරුවන්ට මුල්‍ය පහසුකම් ලබා දීමට සීමා වෙලා නැහැ. මෙරට සමාජික ආර්ථික ප්‍රගතිය උදෙසා සිදු කරන තිබෙන මෙහෙවරද සුළුපට නැහැ. රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව පසුගිය 60 වසර පුරාවටම අපනයන අධ්‍යාපන සෞඛ්‍ය අධිවේගී මාර්ග සංචාරක යටිතල පහසුකම් ආදී ශේෂ්ත්‍රයන් සඳහා මුල්‍ය පහසුකම් ලබා දීලා රටේ ආර්ථික සංවර්ධනයට දක්වූ දායකත්වයද අපිට සුළුපට ලෙස සැලකන්න මේක ඇත්තටම අපිට සුවිශේෂී අවස්ථාවක් මොකද මහජන බැංකුව 1961 ජූලි තමයි ආරම්භෙන්නේ බැංකු ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් අපිට කරන්න හැකි වුණා ඒ විතරක් එවකට ඉංග්‍රීසි උගත් අය හැකි අයට පමණක් සීමා වී තිබූ මෙම බැංකු ක්‍රමය පොදු මහජනතාවට විවෘත කරන්නට මං හිතන්නේ මහජන බැංකුවට හැකි වුණා එතැන් සිට දශක ගණනාවක් පුරා මහජන බැංකුව තම නිෂ්පාදන සහ සේවා කලඹ පුළුල් කරමින් අපිට පුළුවන් වුණා ඒ අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන්ට මූල්‍යමය සවිබල ගන්වන්න හැකියාවක් ලැබුණා මෙරට එන්නත් කරන වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විදානිකේ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා කියන්න මේ එන්නත් කරනේ අවසාන දිනයකවත් අද වෙනකොට එන්නත් ලබා ගැනීම බාලගිරි දෝෂය වගේ වෙලා සෞඛ්‍ය ඇමතුමිය රාජ්‍ය ඇමතුමිය කියන ලබන සතිය එනවා මට නම් පේන්නේ නැහැ තාම එන්නත් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් කටයුතු කරනවා ඒ නිසා සාමාන්‍ය ජනතාවට එන්නත් ලබා දීමට අවශ්‍ය පියවර ගන්න අපිට පේනවා ජීවම එක මෙල්ල කරගැනීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය බලධාරීන්ට තියෙනවා විශේෂයෙන්ම අමාත්‍යවරුන්ට තියෙනවා ජීවම එක මෙල්ල කරගන්න මම හිතන්නේ එන්නත් අල්ලසක් ලබා දීලා විශේෂයෙන්ම වෛද්‍ය ආචාර්ය ධර්ම වලින් ප්‍රභේදයේ ආවේ කවුරු නිසා කාගේ උමනා නිසා කාගේ මනදොල පිළවන්න ගිහිල්ලා අපි දන්නවා සංචාරක කර්මාන්තයේ බිඳ වැටෙනවා කියලා දෙයක් විරතුංග මහත්තයාලා විවිධ සංචාරක කණ්ඩායම ගෙනල්ලා මේ රටේ මේ මහා භයානක තුන්වෙනි රැල්ල නිර්මාණය කළා ඉතින් එයාලගේ බඩගෝස්තරේ දැන් තියෙන ඊළඟ අභියෝගය තමයි දැන් අපි මේ දවස්වල දකිනවා මේ නැවක් ගිනි ගන්නවා රසායනික ද්‍රව්‍ය තියෙන නැවක් ඒ රසායනික ද්‍රව්‍ය දැන් රටේ ලාංකිකයන් පෙරළබඩ තීරේ ඉන්න ලාංකිකයන් දැඩි අවධානකම තිබෙනවා සමුද්‍ර විනාශය වෙලා තිබෙනවා එහෙමනම් මේ නෞකාවේ ගිනි ගන්න බව දැනගෙන ඒ වගේම මේ නෞකාවේ තියෙන මහා විෂකාරක කියන කාණේ දන දන කාගේ උපනාවට කාගේ අවශ්‍යතාවයටද කාගේ කැමැත්තටද මොනෑම ආකාරයේ ඝනදෙනුවකටද මේ ආවේ කියන ප්‍රශ්නේ තියෙනවා රටේ ජනතාව ආරක්ෂා කරන්න ආපු ආණ්ඩුව අද රටේ ජනතාව ඉල්ලන තියලා තමන්ගේ දේශපාලන පට අරුමුණු වෙනුවෙන් සාක්කු ප්‍රෝගාන දේශපාලන වැඩ පිළිලොක් දකින්න බාපට පෙන්නේ මේ සෞඛ්‍ය නොදන්න කට්ටිය ඇවිල්ලා මේ කරන වැඩේ පිළිබඳව මම පැහැදිලිවම මම කිව්වා දිගටම. එතකොට මේවයි තීන්දු ගැනීම මේවා පිළිබඳව සියලුම දේවල් පරිපාලනය කිරීම මේවා සැලසුම් කිරීම මේවා බෙදා හැරීම මේ ඔක්කොම කරන්න ඕන මේ වෛද්‍ය අංශ වලින්. මේ සෞඛ්‍ය අංශ මගින්. මේක තමයි මේ අද College of Community Physicians අද අන්තිමට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරු කියනවා අපි ගියත් අපිට කතා කරන්න බෑ අපිට කතා කරන්න බයයි එතන කතා කරන හැටියට මෙන්න මේ වගේ කරුණු තමයි අපිට කියන්නේ කොවිඩ් මර්ධන එන්නත්කරණය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළකල අදහස් කිහිපයක් දැන් සාල් ප්‍රමාණයක් මේ වෙනකොට එන්නත් ගණන්ලා තියෙනවා එන්නත ලබා දීමේ වැඩසටහන දැන් තාම කඩිනමින් කරාන යනවා ඒ වගේම ඉදිරියේදී ශ්‍රේෂ්ඨ නිලධාරීන් සඳහා මේව එන්නත ලබා දෙන්න කටයුතු කරනවා පළවෙනි රැල්ලේදී වගා කරන්න කිව්වා දෙවෙනි රැල්ල එනකොට පැණියක් අඳුනලා දීලා පැණියට සාධිකා කරපිඤ්ඤා එකතු කරන්න මේ තරුණයෝ එකතු කරගෙන ගියා තුන්වෙනි රැල්ලත් සමග කියනවා හැඳන් අඳන්ඩ තවත් මුලා කිරීමේ වැඩකට ගෙනියනවා අපේ තරුණයෝ මේ අඳන් ටික අදලා ඉස්සරහට කොවිඩ් වලින් නැති වෙන කට්ටියට මිනි පෙට්ටිය අඳන්ඩ මේ තරුණයෝ පාවිච්චි කරන එක තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ
සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කරන්න කාටත් එළියට එන්න දෙන්න එපා. ඒකත් විපක්ෂම නේ කියන්නේ. හැබැයි ඔයායම තමයි මේ ලොක්ඩවුන් කරන්න කිය කී කෑ ගැහුවේ. ඉතින් ලොක්ඩවුන් කරන්න කිය කී කෑ ගහපු අයට පොඩ්ඩක් එළියට බහින්න දුන්නම කියන්නේ අය පොඩ්ඩක් බහින්න දෙන්නේ වාහනේ පිටින්ම යන්න දෙන්නේ කියලා කියනවා. ඉතින් මම හිතන්නේ මේක එයාට තේරිච්ච විදිය. ඉතින් අපි එයාට චෝදනා කරන්නේ නැහැ. අපි පැහැදිලිව මේ වෙනකොටත් මේ ව්‍යාප්තිය පාලනය කරන දැඩි තීන්දුව තියෙන අරගෙන තියෙනවා. ඉතින් අනු අපි විශ්වාස කරනවා සාර්ථකව තුන්වෙනි රැල්ලත් පාලනය කරන්න පුළුවන් කියලා. දැන් කැබිනට් මණ්ඩලයට පහුගිය දවසේ තීන්දුව කරනවා කියන අඟහරුවාද ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවනි මාත්‍රාව ලබා දීම සඳහා බ්ලැක් මාකට් හරි මිලදී ගැනීම සඳහා අනුමැතියක් ගන්නවා. අශ්වයක් ගියාට පස්සේ තමයි ස්ථාලේ වහන්නේ. හරි දේ හරි වෙලාවට නොකිරීමේ ප්‍රතිඵලය. ඒ තරම් පිටිපස්සෙන් තමයි අපේ මිනිස්සුන්ගේ ජීවිත ගැන අපේ ආණ්ඩුව කල්පනා කරේ. එන්නත් කරණයට තමයි සල්ලි නැත්තේ. හැම එකටම දේශපාලනය කරා වගේ මේ එන්නතටත් දේශපාලනය කරා. අපි හැමෝම නිල්පාට රතුපාට කොළපාට කණ්ණාඩි වලින් එහෙම බලන්නේ නැතුව පක්ෂ දේශපාලනේ පැත්තකට දාලා පොදුවේ ඉඳගෙන වැඩ කටයුතු කරත් බොහොම හොඳයි නැත්තම් ඉතින් අපිට විශාලා මහනුවරකට අතවනන තත්වයකට තමයි පත් වෙන්න සිද්ධ වෙන්නේ හැමදේම ආණ්ඩුව අර හිඟන්නගේ තුවාලය වගේ කොරෝනා පාවිච්චි කරගෙන තමන්ට දෙයක් එල්ල වෙනකොට යටපත් කරගන්නද මේ උත්සාහ කරන්නේ. හැබැයි ඔබ ඔය කරන කාරණේ මේ රටේ ජනතාව මලමිනී බවට පත් වෙනවා, මලකඳම් බවට පත් වෙනවා, ලෙඩ්ඩුම් බවට පත් වෙනවා. කොරෝනා හරහා මඩිය තර කරගන්න උත්සාහ කරා නම් දැන් මේ රටේ ජනතාවගේ වගකීම ජීවත් වීම අයිති සුරක්ෂා කිරීමත් ඔබ සතු වගකීමක්. තමන්ගේ ජීවිතයේ වටිනාකම වෙන කාටකටත් තර දැනිය යුත්තේ තමන්ටයි. මේක ආණ්ඩුවකට තනියම පරාජය කළ හැකි සතුරෙක් නෙවෙයි කොවිඩ් වසංගතය කියන්නේ. අපි හැමෝම විනය හදාගත යුතුයි මේ කොවිඩ් වසංගතය පරාජය කරන්න. මෙවිනි සීමාවන් දාන්න සිදුවලා තියෙන්නේ ලිහිල් කිරීම අයුතු ලෙස භාවිතා කරලා වසංගතය තවදුරටත් පැතිරන ආකාරයෙන් වගකීම් විරහිත පිරිසක් හැසිරෙන නිසා සාතිශය බහුතර ජනතාවට දැවැන්ත දුෂ්කරතාවලට මුහුණ පාන්න සිදුවලා තියෙනවා. දැන් දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do You Know. Do You Know. අද අපේ Do You Know තුලින් ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ අම්ල වැසි ඇතිවීම පිළිබඳවයි. ඇත්තටම මේ අම්ල වැසි ඇති වෙන්නේ කොහොමද? වර්ෂාව කියන්නේ පෘථිවියේ ශාක සහ සත්ව පැවැත්මට අත්‍යවශ්‍ය පරිසරික ක්‍රියාවලියක්. වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් අංශු වතුරේ දියවීම හේතුවෙන් වර්ෂා ජලයේ කිසියම් ආම්ලිකතාවයක් දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. නමුත් වර්ෂා ජලයේ මෙම ආම්ලිකතාව වෙනත් ජීවීන්ට හෝ පරිසර පද්ධතිවලට හානි කරවන්නේ නැහැ. pH අගය 5.2කට වඩා අඩු වර්ෂා ජලය පොළවට පතිත වන්නේ නම් එය ආම්ලික වර්ෂාවක් විදිහටයි හඳුන්වන්නේ. මෙලෙස ආම්ලික වැසි ඇතිවීම කෙරෙහි මූලිකවම බලපානු ලබන හේතුව වන්නේ වායු දූෂණය. ඒ අනුව වායු දූෂණය හේතුවෙන් වායුගෝලයට එකතු වෙන සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඉහළ වායුගෝලයේදී ජල අංශු සමග ක්‍රියාකාරී වීම හේතුවෙන් සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය නිපද වෙනවා. මේවා වැසි ජලය හිම හෝ පිනිවල දියවි මෙලෙස අම්ල වැසි ඇතිවීම සිදු වෙනවා. ඒ වගේම ගිනිකඳු පිපිරීම ස්වාභාවික ක්‍රියාකාරකම් පොසිල් ඉන්ධන දහනිය කර්මාන්ත ශාලා සහ මෝටර් රථවලින් දහනිය වන ඉන්ධන හේතුවෙන්ද අම්ල වැසි නිර්මාණය වෙන්න පුළුවන්. මෙලෙස ඇතිවන අම්ල වැසි හේතුවෙන් ගොඩබිම් සහ ජලජ පරිසර පද්ධතිවල ජෛව සංචරක විනාශ වීම, වෘක්ෂලතා වනාන්තර විනාශ වීම, හුණුගල් වැනි පාෂාණ දියවී යාම, ලෝහමය ඉදිකිරීම, ප්‍රතිමා නටබුන් වැනි දෑ දියවී යාම, පසේ ආම්ලිකතාව ඉහළ යාමෙන් ශාකවල ඛනිජ අවශෝෂණය කෙරෙහි බලපෑම් ඇති කිරීම ආදී පරිසරයට හානිකර සංසිද්ධීන් රසකට මුහුණ දීමට අපට සිදුවනවා. Do you know? එත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය මෙන්නිමවට පත්වනවා. යලිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.